සුබ දවසක් වේවා. අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ කතුරුමුරුංග අතු මගින් පැලයක් බෝ කරගෙන අපි කොහොමද ගෙවත්තේ කතුරුමුරුංග පැලයක් හින්දාගන්නේ කියන එක පිළිබඳව. අපි මුලින්ම බලමු කතුරුමුරුංග ගහක් කොහොමද ශේෂ්ඨයේ ඉඳලා තියෙන්නේ කියලා එක. අපිට ගෙවත්තේ කතුරුමුරුංග පැලයක් හදාගන්න පුළුවන්. ඇත්තටම කතුරුමුරුංග අපිට මුලින් අපි දන්නේ සාමාන්‍ය බීජ මගින් සකස් කරන කතුරුමුරුංග පැල තමයි අපි දන්නේ. නමුත් දැන් අලුතෙන් සොයාගෙන තියෙනවා මේ හරිත කියන කතුරුමුරුංග වර්ගය. මේ ඒ තියෙන මේ ගහ තමයි. මේකේ විශේෂත්වය තමයි මේක අපිට හරියන්නේ අතු. මේකේ මල් පිපෙනවා. නමුත් කරල් හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ බීජ මගින් ව්‍යාප්තිය කරන්න බෑ. මේකේ අතුත් මගින් තමයි අපිට තව පැලයක් බෝ කර ගැනීම කරන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති මේ ගහේ උස යන ස්ථානවලදී අපි කරන්නේ මේ විදිහට අග්‍රස්තයේ කපනවා. කපපුවාම මේ විදිහට දෙපැත්තෙන් ආපහු වංකුර එනවා. අපි අස්සන්න නෙලනකොට මේ අත්ත කපනවා, මේ අත්ත කපනවා. එතකොට එතනින් ආපහු සැරයක් හිකිලි දාලා මේ කතුරුමුරුංග ගහ සාර්ථකව වගාව වෙනවා. මොකද මේකේ අතු කැපුවා කියලා ඉවරෙලා කිසිම වගා ගහට හානියක් වෙන්නේ නැහැ. ගහ නිරෝගීව වැඩෙනවා. අපි බීජ වලින් ගන්න කතුරුමුරුංග පැලයක අතු කැපුවොත් එහෙම ගහ බාල වීමක් සිද්ධ වෙනවා. නමුත් මේ වර්ගෙ එහෙම වෙන්නේ නැහැ. ඒත් එක්ක මේකේ හොඳ තද කොළපාට වර්ණයක් තියෙනවා. ඒත් එක්කම හොඳ තෙතමනයක් මේ කතුරුමුරුංග වර්ගයේ තියෙනවා. ඒ නිසා අපේ දෛනික යකඩ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා මේ කතුරුමුරුංග පැලයක් තමන්ගේ ගෙවත්තේ සාර්ථකව වගා කරගෙන අපේ ආහාරයට එකතු කරගන්න පුළුවන්. අපි ඔයාලට පැහැදිලි කරා මේ කතුරුමුරුංග වර්ගය බෝ කරගන්න පුළුවන් අතු මගින් කියන එක. මම දැන් ඔයාලට කියලා දෙන්නම් මේ අත්තක් මගින් කොහොමද අපි කතුරුමුරුංග පැලයක් බෝ කරගන්නේ කියන එක. මේ තියෙන්නේ ඒ විදිහට කතුරුමුරුංග ගහෙන් කපාගත්ත අත්තක්. දැන් ඔයාලට පේනවා මේකේ පල්ලේ ආහාරය දුඹුරු පාටයි, මේ උඩ හරිය කොළ පාටයි. අපි සාමාන්‍යයෙන් ඉගෙනගෙන තියෙනවා ගහක හොඳට පැලවෙන්නේ අග්‍රස්තයේ කොටසත් නෙමෙයි, අග කොටසත් නෙමෙයි, මැද කොටස කියලා. නමුත් මේ කතුරුමුරුංග වර්ගයේ පොඩි වෙනසක් තියෙනවා. මේකේ ඇත්තටම හොඳට මුල් ලැබීම සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ දුඹුරු පාට වෙච්ච කොටසේ තමයි මුල් ලැබීම සිද්ධ වෙන්නේ. ඒත් එක්කම අපිට මෙන්න මේ විදිහට කපලා ගත්තොත් මෙන්න මේ හරිය වගේ කෑල්ලෙන් අපිට මේක අයින් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ හරිය කොටස පැලවෙනවා බොහොමත් අඩුයි. ඒ නිසා අපිට මේ වගේ කතුරුමුරුංග අත්තක් ගත්තොත් මේක අපිට ආපහු කෑලි දෙකකට බෙන් කරගන්න පුළුවන්. මොකද මෙන්න මේ වගේ අර රවුමක් තියෙන තැනකින් තමයි ගොඩක් වෙලාවට මුල් ලැබදවීම සිද්ධ වෙන්නේ. ඒ හින්දා ඒ වගේ කෑලි දෙකක් වගේ හිටින්න අපි අල්ල ලෙවලා මෙන්න මේ විදිහේ කෑලි දෙකකට කපලා අරගෙන අපිට ඉඳ ගන්න පුළුවන්. ඒත් එක්කම දැන් මෙන්න මේ ප්‍රමාණයට සයිස් එකට වඩා තවත් මෙන්න මේ වගේ ලොකු දඬු කෑලි කපා ගන්න පුළුවන් නම් හොඳ මෝරච්ච දඬු කපා ගන්න පුළුවන් නම් මේක පැලවීම ඊටත් වඩා ඉක්ම. ඒ කියන්නේ මේ වගේ මෝරලා තියෙන අතු කෑලි ඉක්මනින්ම පැලවෙනවා. නැත්නම් ඇත්තටම මේ කතුරුමුරුංග වර්ගයේ තියෙන විශේෂ ලක්ෂණය තමයි පැල කරගන්න චුට්ටක් අමාරුයි. අපි සාමාන්‍යයෙන් ඉඳෙවට මේක පැලවෙනවා අඩුයි. පළකලාවට මේ ස්ථානවල යන්තම් මොටේ යදිලා ඉවරලා ඊට පස්සේ ආපහු මැරිලා යනවා. ඒ නිසා මේකට අපිට වර්ධක හෝමෝනයක් එහෙම නැත්නම් මුල් ලද්දන හෝමෝනයක් පාවිච්චි කරන්නේ නැතුව අපිට පුළුවන් මෙන්න මේක පොල් වතුර වලින් අපේ කුඹුරු උළු තැංගෙන් අයින් කරන පොල් ගෙඩියක් බිඳලා ගත්තට පස්සේ මේ විදිහට පොල් වතුර ටික අරගෙන ඉවරෙලා මේ වතුර එකට අපි මේ කපාගත්තු දඬු කෑලි ටික දානවා. මෙන්න මේ ආකාරයට තියලවෙලා අපිට පැය 24ක් එහෙම නැත්නම් දින දවස් දෙකක් වුණත් කමක් නැහැ. පැය 24ක් හරි පැය 48ක් හරි මේ විදිහට පොල් වතුර එකේ ගිල්ලලා ගත්තට පස්සේ මේකේ පැලවීම ඉක්මන් වෙනවා. මොකද ඒක මුල් ලද්දන හෝමෝන් එකක් විදිහට ක්‍රියා කරනවා. එහෙම නැතුව ඇත්තටම මේ අත්තක් අපි හිටෙව්වට පැල කරගන්න සෑහෙන අපහසුයි. ඊළඟට අපි කරන්නේ මේ විදිහට පැය 24ක් හරි එහෙම නැත්නම් 48ක් හරි තියලා ගත්ත දණ්ඩ අපි මෙන්න මේ වගේ බඳුනක එහෙම නැත්නම් අපි පස් මේ විදිහට මේ ඔයාලට පේනවා ඇති අපි මේ පස් මාධ්‍ය පුරවා ගන්න එක පිළිබඳව ඔය ඉතිසලා වීඩියෝ දර්ශන වලින් අපි පෙන්ලා තිනු. දැන් බලන්න මේක ඇත්තරම අර රැලි වැටිලා නැහැ. හොඳ ලස්සනට පැකට් එක පිරලා තියෙනවා. මෙන්න මේ වගේ මේ ගත්ත දණ්ඩක් මේ විදිහට ඉඳවල ගත්ත පැලයක් තමයි මේ තියෙන්නේ. ඉතාම සාර්ථකව මැරෙන්නේ නැතුව අපිට ඉඳ හදා ගන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමයට අපි අනුගමනය කරන්න. හැබැයි මේක හෙල්ලෙන්නේ නැති ස්ථානයකින් තියාගන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට සාර්ථකව පැලේ හදා ගැනීම හැකියාව තියෙන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මෙතන තියෙන්නේ මේ විදිහට මේ විදිහට ප්‍රතිකාර කරලා ගත්ත දඬු වලින් හදාගත්ත පැල ටිකක්. ඒත් එක මම ඊට පස්සේ ඔයාලට කියලා දෙන්නම් අපිට මේ කතුරුමුරුංග වගාවේ එහෙම නැත්නම් පැලයක් ඇට පැලයක් හරි එහෙම නැත්නම් මේ දණ්ඩක් මගින් ගන්න පැලයක හරි විශේෂත්වය තමයි මේ වර්ගයේ අපිට හානි කරන පුංචි සතෙක් ඉන්නවා.
පොඩි පණුවේ මේ ඒ පණුව හානි කරපු කොළ තමයි ඔයාලට මේ දකින්න හම්බෙන්නේ මේ තියෙන මේ සතා කාලා දාන. ඇත්තටම එයා පෙලක් වෙලාට මේ කොළ ටික සියල්ල කාලා දාන්න පුළුවන්. ඒ හින්දා අපි සාමාන්‍යයෙන් කතුරුමුරුංග පැලයක් හදනකොට බීජ පැලයක් හරි මේ අතු පැලයක් හරි උඩේට පොඩ්ඩක් බලන්න මේකේ පුංචි කොළ පාට පණුවෙක් ඉන්නවා. ගොඩක් කරන්නේ මේ පත්‍රය යටපැත්තට හරවලා බලමු. ඔයාලට මෙන්න මේකෙත් පැහැදිලිව පේනවා. මම මේ වෙනමත් එකක් ගත්තා. මෙන්න මේකේ මේ වීඩියෝ දර්ශනයෙන් බලන්න ඔයාලට පැහැදිලිව පේනද චූටි කොළ පාට පණුවෙක් ඉන්නවා. මෙන්න මේ පේනවනේ. ඇත්තම පෙලකට අපිට පේන්නේ නැති මට්ටමේ පුංචි අර කොළේම බදාගෙන ඉන්නේ. ගොඩක් වෙලට මෙයා ඉන්නේ පත්‍රය යටපැත්තේ. අවුවත් එක්ක මෙයා එළියට එනවා. දැන් මේ බලන්න මෙන්න මේ විදිහට දඟලලා එළියට එනවා. මෙයා උදේ වරුවේ නැත්නම් උදේ පාන්දර වගේ කාල සීමාවදී හරි සක්‍රීයයි. මෙයා එළියට දඟලනවා අපිට පේනවා. ඒ වගේ වෙලාවට අපිට තියෙන මේ පණුව එකතු කරලා එහෙම නැත්නම් දැන් මෙන්න මේ වගේ සතෙක් ඉන්න අපි මෙතනින්ම පත්‍රය කඩලා ඉවත් කරන්න. මේ පණුවත් එක්කම ඉවත් කරලා අල්ල විසික් කරගන්න. එතකොට මේක අපිට වගාව පරිස්සම් කරගන්න පුළුවන්. එහෙම නොවුනොත් මෙයා එක කොලයක්වත් ඉතුරු නොවන ආකාරයට මෙන්න මේ විදිහට අපිට හානි කරනවා. අන්න ඒ විදිහට පරිස්සම් කරගත්තොත් අපිට ඇත්තටම දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ DC ඉන්නේ තේ පණුවෙක්, මේක ඉන්නේ තේ පණුවෙක්. එයාලා ටුට්ටක් තට්ටු කරපුවා මේ. මෙන්න මේ විදිහට ඇවිදින කොලපාට පණුවේ. මෙයා ඇත්තටම ඉක්මනටම කාලා වගා ඇටපලයක් නා ඉක්මනින් විනාශ කළා දාන. හැබැයි මේ සතාගේ හානිය මේ හරිත කියන අපි අතුමගින් බෝ කරගන්න කතුරුමුරුංග වර්ගයට ඉතාමත් අඩුයි. මොකද එයාට එච්චර හානි කරන්න අමාරුයි. මේක ශස්ත්‍රීයව අර හොඳට සාර්ථක ගණකමට වැඩෙන හින්දා පොඩ්ඩක් එයාට කණ්ඩ අපහසුයි. නමුත් ඇටපැලයකට නම් සම්පූර්ණයෙන් ගහ විනාශ වෙනකම් මෙයා කාලා දාන. ඒක තමයි ගොඩක් අය කියන්නේ ගෙවත්තේ කතුරුමුරුංග පැලයක් හදාගන්න හරිම අමාරුයි කියන එක. මම හිතන්නේ ඔයාලට මේක කියලා දෙන්න ගොඩාක් උත්සාහ කරේ. මේ කතුරුමුරුංග අතුමගින් බෝ කරන වර්ගය තමයි හරිත කියන කතුරුමුරුංග එක. මේක අපිට දඬුමගින් බෝ කරගන්න කිව්වට ගොඩක් අයට තේරෙන්නේ නැහැ මේක කොහොමද කරගන්නේ කියන එක. නිකන් හිටෙවට පැලවෙන්නේ නැහැ. ඇත්තට මේ පොල් වතුර වගේ ප්‍රතිකාර කරලා අරගෙන දඬ ඉඳගත්තොත් ඔයාලට සාර්ථක කතුරුමුරුංග පැලයක් ගෙවත්තේ හදාගන්න පුළුවන්. අපේ ගෙවතු වගාව කරනකොට ගෙවත්තට අත්‍යවශ්‍ය පැලයක් තමයි මේ කතුරුමුරුංග කියන එක. ඒ හින්දා මම ඔයාලට කියලා දුන්න කරුණුත් එක්ක මේ හරිත කියන වර්ගයෙන් කතුරුමුරුංග පැලයක් ඔයාලට ගෙවත්තේ හින්දගන්න හැකියාව ලැබෙයි කියලා විශ්වාස කරනවා. දිගටම අපිත් එක්ක රැඳී ඉන්න ඔයාලට මේ වගේ කරුණු අපි ඔයාලට කියලා දෙන්න ඉදිරියට සූදානම් වෙනවා. එහෙනම් බොහොම ස්තුතියි.